අපි කරපු පින් සිහි කරලා පින බලවත් කරා. බුදුරජාණන් වහන්සේ භාවනාවක් පෙන්නලා දුන්නා, ත්‍යාගානුස්සති භාවනාව. ත්‍යාගානුස්සති භාවනාව කියන්නේ අපි කරපු පින්කම් අපි නැවත නැවත සිහි කරනවා. භාවනාවක් වශයෙන් සිහි කරන. ඔබට පුළුවන් භාවනා ඉරියව්වෙන් වාඩි වෙලා ඔබ කරපු පින්කම් ආවර්ජනය කරන්න. ඔබේ හිතේ මෙනෙහි කර කර බලන්න. මම මේ වගේ පින්කම් කරා, මම මේ වගේ පින්කම් කරා, මගේ ජීවිතේ මම මේ වගේ දම් පින්කම් කරලා තියෙනවා, මම මේ වගේ නැතිබැරි අයට උදව් කරා, අසරණ මිනිස්සුන්ට පිහිට වුණා, මට පුළුවන් හැටියට මම බත් වේලක් හරි හදලා දුන්නා. ඔබ කරපු හැම පිනක්ම ඔබට ආපස්සට සිහි කරන්න පුළුවන් නම් ඒ හැම මොහොතෙම ඔබේ පින බලවත් වෙනවා. ඔබ කරපු කුසල් මතු වෙනවා, උපන් කුසල් වර්ධනය වෙනවා, නෝපන් කුසල් උපදින්න පටන් ගන්න. ඒ නිසා අපි කාගේ ජීවිතවල මේ ජීවිතේ විතරක් නෙමෙයි, අපි පෙර සසරේ කරපු පින් තියෙනවා, ඒවා යටපත් වෙලා තියෙන. ඒ පින් පෙර පිනත් අපිට මතු කරගන්න පුළුවන් පින ආවර්ජනය කිරීම තුළ. ඒ නිසා ඔබ නිතර පුරුදු වෙන්න ඔබ කරපු පින්කම් නැවත නැවත සිහි කරා. ධර්මයේ සඳහන් වෙනවා දානයක් දෙනකොට හිත පහදවා ගන්න ස්ථාන තුනක්. ඔබ දානයක් දෙන්න යම් මොහොතක හිතුවද ඒ හිතන මොහොතේ ඉඳන් ඒ දානය වෙනුවෙන් පින් රැස් වෙන්න පටන් ගන්නවා. දාන මොහොත වෙනකන් ඒ දානේ ගැන හිතනවා, කතා කරනවා, ඒ වෙනුවෙන් සූදානම් වෙනවා, සිත කය වචනේ මෙහෙවමින් චේතනා පහල කර කර විශාල පුණ්‍යස්කන්ධයක් චේතනාව තුළ දාන මොහොත වෙනකන් රැස් වෙනවා. ඒකට අපි කියනවා පුබ්බේව දානා සුමනෝ, දානයට පෙර හිත පහදවාගෙන රැස් කරගන්න පින්. ඊළඟට ඒ දානි පූජා කරන වෙලාවේ කර්ම කර්මඵල විශ්වාසයෙන් බොහොම ගෞරවයෙන් සද්ධාවෙන් සියතින් දන් දෙනකොට ඒ මොහොතේ පින් රැස් වෙනවා. දදං චිත්තං පසාදේති, හිත පහදවාගෙන දන් දෙනකොට පින් රැස් වෙනවා. ඒ දානි තීලා ඉවර වුණාට පස්සේ පින ඉවර වෙන්නේ නැහැ. හිතන්න හිතන්න දත්වා අත්තමනෝ හෝති, ඔබ කරපු පින ගැන හිතන්න හිතන්න ඒ පින බලවත් වෙනවා. දැන් ඔබට පින් හිතලා බලවත් කරන්න කාලයයි. මේ කාලය තුල අපිට වෙනද වගේ නිදහසේ පින්කම් කරගන්න බැරි වුණත් ඔබ කරපු පින් නිතර ආවර්ජනය කරන්න. ඔබ කලින් කරපු පින්කම් අවුරුද්දකට කලින්, අවුරුදු දෙක තුනකට කලින්, අවුරුදු කීපයකට කලින් ඔබ කරපු පින්කම් නැවත නැවත සිහි කරන්න. ඒ නිසා තමයි ඉස්සර මිනිස්සු පින් පොතක් තියාගත්තේ. අමතක වෙන්න ඉඩ නොදී හැම මොහොතේම මේ පින් පොතේ කරපු පින්කම් සිහි කර කර, මං ඉස්සර මේ වගේ පින්කම් කරා, මං මේ වගේ පින්කම් කරා, ඒ පින හිතන්න හිතන්න පින මතු වෙනවා. උපන් කුසල් වර්ධනය වෙනවා, නෝපන් කුසල් උපදිනවා. ඒ නිසා ඔබ මේ කාලය තුළ විශේෂයෙන් පුටුවක වාඩි වෙලා හිටියත්, නිදාගන්න ගියත්, නින්ද යනකම් කරපු පින් ආවර්ජනය කරා. හිත හැම වෙලාවෙම කුසලයක් තුළ පිනක් තුළ රැකගන්න දක්ෂ වෙන්න. අපේ හිත හැම වෙලාවෙම දුවන්නේ අකුසල් වලට, පසුතැවීම් වලට, කෙලෙස් ඇති වෙන දේවල් වලට. ඒක තමයි හිතේ ස්වභාවය. මොකද අපි සංසාරේ නිවන කරා යන ගමනක කුසල් වඩාගෙන ආපු සසර ගමනක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වුවේ සංසාරික සත්වයාගේ සතර අපායේ මහගෙදර කරගෙන ආපු ගමනක් තියෙන. නිරේ වැටිලා තිරිසං අපායවල, ප්‍රේත අපායවල අන්ත දුක් විඳ විඳ ආපු සංසාර ගමන. ඒ නිසා රාග, ද්වේෂ, මෝහ, ඊරිසියා, වෛර, ක්‍රෝධ ආදී අකුසල් එක්කම හිත බැඳි බැඳි ආපු සංසාර ගමන. ඒ සසර පුරුදු අපේ හිතවල යටපත් වෙලා තියෙනවා. අලු යට ගිනි පොකුරු වගේ මේ හිත ඇතුලේ සංසාර පුරුදු තියෙනවා. ඒ පුරුද්දට අනුව හිත හැම වෙලාවෙම දුවන්නේ කෙලෙස් වලට, අකුසලයට, කේන්තිය, තරහ, වෛරය, ඒවා ඔස්සේ තමයි හිත දුවන්නේ. ඒවා හිත හිත ඉන්න තමයි හිත කැමති වෙන්නේ. ඔබ බලන්න, ඔබට අපි කොච්චර බණක් අහන්න කිව්වත් ඒක ඇහෙනකොට හිතනවා ඇත්තනේ නම් මේ හාමුදුරුවෝ කියන දේ, භාවනාවක් කරන්න ඕනෑ කියලා හිතනවා. හැබැයි ඒ හිතුවට
හිත දුවන්නේ සමහර වෙලාවට හිත කැමති කෙලෙස් ඇතිවෙන දේවල් හිත හිතයි. හිත කැමති පසුතැවෙන දේවල් හිත හිතයි. හිත හොයන්නේ රාග දේශ මෝහාදී අකුසල සහගත අරමුණු ඔස්සේ දුවන්නයි හිත උත්සාහ කරන්නේ. එහෙම හිතක් කුසලයකට ගන්න නම් කරුණු තුනක් ඔබ තුල පුරුදු කරන්න. ආතාපි, ආතාපි කියන්නේ කෙලෙස් තවන වීරියක් තියෙන්න ඕන. අකුසලේ මුදවල කුසලයේ තුල හිත රඳව ගන්න වීරියක් තියෙන්නට ඕන. ඒ වීරියට අපි කියනවා ආතාපි. සම්පජානෝ, සම්පජාන කියන්නේ හොඳ නුවණක් තියෙන්න ඕන. ඒ නුවණින් තමයි හැම වෙලාවෙම ඔබට එන හැම සිතුවිල්ලක්ම බෙද බෙදා බලනවා. මේක කුසල්ද අකුසල්ද, මේක පින්ද පව්ද, හොඳද නරකද, යහපත් අයහපත්ද. හැම වෙලාවෙම හිතට එන සිතුවිලි නුවණින් විමස විමස ධර්මයට එකඟද නැද්ද කියලා විමස විමස බලන. අන්නේ නුවණ සම්පජාන. එතකොට කෙලෙස් තවන වීරියක් තියෙන්න ඕනේ ආතාපි. සම්පජාන කියන්නේ හොඳ නුවණක් තියෙන්න ඕනේ. සතිමා, සතිමා කියන්නේ සතර සතිපට්ඨානයේ තුල සිහිය පිහිටවාගෙන හිත රැකගන්න දක්ෂ වෙන්නට ඕන. හොඳ සිහියක් පවත්වන්නට ඕන. ඔන්න ඔය කරුණු තුන සිහිය නුවණ වීරිය ඇතුව උඩුගම් බලා යනවා වගේ අර සංසාර පුරුද්දට අපාය පැත්තට ඇදීගෙන යන කෙලෙස් වලට ඇදීගෙන යන හිත ඔබට ආපස්සට හරවන්න පුළුවන්. කුසලයට හරවන්න පුළුවන්. පිනට හරව ගන්න පුළුවන්. තේ නිසා අපි ඔබට මේ කෙටි අවවාදයක් හරි ලබා දෙන්නේ ඔබේ හිත ධර්මයේ තුල රැකගන්න. තේ නිසා ඔබ ඔබේ හිත ධර්මයේ තුල රැකගන්න උත්සාහයක් ගන්න. කරපු පින් නිතර නිතර සිහි කරන්. මම මේ වගේ පින්කම් කරා, මේ වගේ පින්කම් කරා. අඩු ගන්න මේ කාලේ මතක් වෙන පින් පොතක් අරගෙන ලියන්න. ලියලියා සිහි කරන්න ඔබ කරපු පින්කම්. එහෙම ලියනකොට කාලයක් යනකොට ඔබට තේරෙයි පිටු ගණන් පිරීගෙන යනකොට මම මෙච්චර පින්කම් කරාද කියලා. ඔබම කරපු පින්කම් දකින්නකොට ඔබට විශාල සතුටක් ඇති වෙනවා. ඒ නිසා කොයිම වෙලාවකවත් හිතන්න එපා අනේ අපි අසරණයි කියලා. අපි අසරණේ, අපිට බුද්ධ ශාසනයක් ලැබුණා. අපිට මනුස්ස ජීවිතයක් ලැබුණා. ලෝකේ වටිනාම දේ අපිට ලැබිලා තියෙන. මේ ලෝකේ කෝටි 700ක් ඉන්න ලෝකේ මිනිස්සු කොච්චර අසරණ වුණත්, කන්න බොන්න තිබ්බට, සල්ලි තිබ්බට දියුණු රටක ජීවත් වුණා කියලා අද ඔබට පේනවා මිනිස්සු හැමෝම සර්ව සම්පූර්ණ සතුටකින් ඉන්නව නෙමෙයි. කවුරුත් අසරණ. හැබැයි බුද්ධ ශාසනයක් ලැබිච්ච ඔබ බුද්ධ ශාසනයක් තුළින් කොච්චරනම් සරණ පිහිටලා රැකවරණය කරා තමන්ගේ ජීවිතය යොමු කරගත්තද කියලා තමන්ට ආපස්සට විමසලා බලන්න. ඒ නිසායි අපි සරණ යන්නේ. සංසාරික සත්‍ය අසරණයි. ඒ අසරණ නිසා තමයි සරණ යන්නේ. ඒ සරණ කිලිටි කරගන්න නැතුව තුනුරුවන් සරණ තුල ජීවිතේ තුනුරුවන් තුල ස්ථාවරව පිහිටවාගෙන සද්ධාව ඇති කරගෙන සිල් රැකගෙන කරපු පින් සිහි කර කර පින බලවත් කරගන්න. ඔබටම තේරෙයි පින්කම් සිහි කරනකොට මම මොනතරම් ධර්මයෙන් ආරක්ෂා වෙච්ච කෙනෙක්ද, මං කොච්චර ධර්මයෙන් රැකවරණයක් හදාගත්ත කෙනෙක්ද, මම මේ ධර්මයේ තුල බොහොම ශක්තිමත් ආරක්ෂිත කෙනෙක්, මම නම් බය නෑ කියලා තමන්ගේ හිතට විශාල ආත්ම ශක්තියක් ඇති වෙනවා තමන් කරපු පින තමන්ට සිහි වෙනකොට.